කවුද ගෙනාවේ අර්ජුන් මහේන්ද්‍රන්. දැන් අමතකයිනි, දැන් අර්ජුන් මහේන්ද්‍රන් මතකෙවත් තියෙනවද? අර්ජුන් මහේන්ද්‍රනව ලංකාවට කවුද ආනයනය කරේ? ආනයනය කරේ රනිල් වික්‍රමසිංහ. ආනයනය කරපු අර්ජුන් මහේන්ද්‍රන්ව මහ බැංකුවේ පුටුවේ වාඩි කරේ කවුද? රනිල් වික්‍රමසිංහ. කවුද මහ බැංකුවේ පුටුවේ වාඩි කරගන්නට මහ බැංකුව තමන්ට අයිති නොවන, තමන්ගේ අමාත්‍යාංශයට මුදල් අමාත්‍යාංශයේ තිබුණු මහ බැංකුව තමන්ගේ නමට ගත්තේ කවුද? රනිල් වික්‍රමසිංහ. ඊට පස්සේ හොරකම සිද්ධ වුණාට පස්සේ පාර්ලිමේන්තුව ඇතුළේ ඒක අපි කිව්වම වික්‍රමසිංහ මහත්තයා දැම්මා වෙනමම නීතිඥවරු 3 දෙනෙකුව මේක ගැන හොයන්න. හොයලා පාර්ලිමේන්තුවට ගෙනල්ලා මගේ අම්මේ බලන්න එපා කියපු හැටි මේ අර්ජුන් මහේන්ද්‍රන් කියලා කියන්නේ හොඳ බබෙක්. එයා බොන්නේ ශෂ්ඨජෙන්. එයා කිසිම හොරකමක් කරන්නේ නැති බබෙක් කියලා හැමේ කියපු හැටි. මේ ලිඛිත දේවල් තියෙන්නේ පාර්ලිමේන්තුව හැන්සාඩ් එකේ තියෙන්නේ. එහෙම කියපු බබා දෙවනි ගේම් එකක් ජැව්වා. එතකොට අර්ජුන් මහේන්ද්‍රන්ව නැවත මේ සිද්ධිය වෙනකොට කොමිසම් පත් කරනකොට අර්ජුන් මහේන්ද්‍රන්ව නැවත ආනයනය කරා නම් රනිල් වික්‍රමසිංහ අර්ජුන් මහේන්ද්‍රන්ව නැවත අපනයනය කරා. සිංගප්පූරුවට අර්ජුන් මහේන්ද්‍රන්ව අපනයනය කරා. අපනයනය කළා නිකන් හිටියේ නෑ. ඔය වික්‍රමසිංහ උන්නේ නැහැ ගියා අර්ජුන් මහේන්ද්‍රන්ගේ පුතාගේ මගුල් ගෙදර ගියා. එංගලන්තේ තිබුණේ මගුල්ගේ. ඒ මගුල් ගෙදරටත් ගියා. අද මන්ත්‍රීවරුන්ව සල්ලිවට ගන්න එකේ සල්ලි ටික කොහෙන්ද මෙයා වෙන්නේ? සිංගප්පූරුවෙන්. මන්ත්‍රීවරයෙක් UNP-ට යනවා නම් එයා යනවා මුලින් සිංගප්පූරු. මුලින් සිංගප්පූරු ගිහිල්ලා ඊට පස්සේ තමයි UNP-ට එන්නේ. සිංගප්පූරු ගියාම එයාට හම්බ වෙනවා අර්ජුන් මහේන්ද්‍රන්ව. එතනින් තමයි එයාගේ ලන්සුව නියම වෙන්නේ. මේකයි අත්ත තත්. ඒ නිසා අපි කියනවා දැන් වික්‍රමසිංහ මහත්තයා යට ගහ ගන්න හදනවා තමන්ට එන ඉස්සරහට එන තමන් කරපු වැරදි ටික යට ගහ ගන්න පාවිච්චි කරනවා මේ තියෙන පාර්ලිමේන්තුව.